अवश्य निष्पादने कड़ावटला साली निष्पादने कल वेड़ा थीनो इंदा मेवा की मां पेन ने मेवा पिलों दे किसी देख मां काउबो देखने थीकनो कोविड वसांगत तात्त्य हमु ही निष्पादने के लोके अर्बुदिया किंकले साकच्चा वात थीनो ए साकच्चा वाके मेवनी मारी मोंड तींदु गरनो वाद नायके මොකද මේ වෙලාවේ රටේ අඩුම තරම රට ඇතුළේ ආහාර ටික නිෂ්පාදනය කරගන්න ප්‍රයත්න දෙන්න ඕන. ඒවත් අත්තරියනේ. 5-10කල බෙදන්න පුළුවන් මැල්ලුම් හදන්න බෑ. මත තියා. එනිසා මේ කන්නේ තියම් අස්සන්න කෙනා නම් ඉන්නේ. ඔය කාබනික විගඩම නිසා නෙවෙයි. අහිංසක ගොවීන් ගාව ගිය කන්නට ගෙන අපි යූරියා ටිකක් ඉතුරු වෙලා තිබුණා. ඔබ අනුරාධපුරයේ ගිහිල්ලා බැලුවොත් ආයේ දෙක බලන්න පුළුවන්. එකක් කහවණු ගොයම. අනිත් එක නිල්ල ගැහුණු ගොයම. නිල්ල ගැහුම ගොයමට යූරියා ගහපුවා. හරිද ජනාධිපති රමා දෙක පාර්ලිමේන්තුව මතලා කියන මොකද්ද යල් කන්නේත් මේකම කරනවා දැන් ඉතුරු වෙච්ච යූරියා ටිකේ මහ කන්නේ ගහලා ඉවරයි හරිද යල් කන්නට ඇත්තෙම නැතු වෙනවා මම අවසන් වශයෙන් කියන්නේ හරි යල් කන්නට නැත්තටම නැති වෙනවා හොඳයි අඩුමතරම ජනාධිපති නායකයෝ අපි හදන්න ඕන නිහතමානී නායකයෝ හරි එතුමට කියන්න තිබ්බා මම ඉතාමත් යහපත් සංකල්පයකට බස විස වලින් තොල ආහාර නිෂ්පාදනය කිරීම සඳහා කාබන සංකල්පය ගෙනාවා නමුත් ඒක වේගවත් වැඩි වුණා ඒකේ අසාර්ථකභාවය තිබෙන තැන් තියෙනවා මම වැරද්ද නියතමානිය පිළිගන්නා මම මේක වෙනස් කරන්නම් එහෙමයි නායකයෝ කියන්නේ හරිද එහෙම එහෙම තමන්ගේ වැරද්ද දැකලා ඒක නිවැරදි කිරීම පිළිබඳ ජනතාවට පොරොන්දු අදින එක තමයි නායක ලක්ෂණ කියන්නේ දැන් නායක ලක්ෂණ කියන්නේ මම කරනවා කරනවාමයි කියන එක නායක ලක්ෂණ නෙවෙයි ඒවා හිතුවක්කාරී උද්දච්ච මෙතන ප්‍රශ්නය හරිද නායකයන් ගොඩනගන්න ඕන නායකයන් උත්සාහ කරන හොඳ දේවල් වලට වරදින්න පුළුවන් ඔයා පිළිගන්න නියතමානිත්වයක් ඇති නායකයන් වුණ රටක लक्षण රටේ සහල් අවශ්‍යතාවය කොච්චරද දවසකට සහල් පරිභෝජනේ මෙට්‍රික් ටන් 6500 ඒකට මාසෙකට 6530ක් නේද සාමාන්‍යයෙන් ගත්තොත් 7300 195ක් වගේ 105ක් වගේ බලන්න කල්පනා කරන්න මුළු අවුරුද්දටම අපිට අවශ්‍ය වෙන කොච්චරද මෙට්‍රික් ටන් 123ක් වගේ හැබැයි 23013ක් අපි ආනයනය කරන කොතන තියෙන නිෂ්පාදන ඒ 123යි අපිට අවශ්‍යතාවේ කැබිනට් මණ්ඩලය 103ක් ආනයනය කරන්න තියෙන එක නම් චීනෙන් තව 110ක් කමන 113යි. ඉතින් මේ මොකද්ද මේ කරලා තියෙන්නේ? ඒ නිසා මම මේ නැවත කියන්නේ අපේ රටේ ශ්‍රම බලකයන් 28% කුසකර්මාන්තය. අපේ රටේ ජාතික ආදායමෙන් 7% කුසකර්මාන්තය. අපේ රටේ භූමියෙන් 11% කුසකර්මාන්තය. අපේ රටේ අපනයන ආදායමෙන් 25% කුසකර්මාන්තය. අපේ රටේ කර්මාන්තවලින් 25% ඇග්‍රිකල්චර් බේස් කර්මාන්තය. මේ වගේ ශේස්ත්‍රයකට මේ වගේ විසුලුකාරී හිතුවක් ආදි තීන්දුව ගන්න එපා මම මේ තීන්දුව ගන්නකොට මම පේරාදෙණි කුසි විද්‍යාපීඨයේ ජේෂ්ඨ මහාචාර්යවරුන්ට කතා කරා කතා කරලා ඇහුවා මහාචාර්යතුමා මේ යලේ තීන්දුවක් අරන් තිනවා මහේ කාබනික කරන්න මොකද වෙන්නේ කියලා එතුමා මට එකයි කිව්වේ ඒක ඒ විදිහට සාර්ථක වෙනවා නම් එතුමා මහාචාර්යවරේ දක්වා ඉගෙනගත්තු ඔක්කොම බොරු කිව්වා එතුමා කුසි විද්‍යාපීඨයෙන් දරුවන්ට උගන්වන ඔක්කොමත් බොරු කිව්වා